ෂාන් මදුසංක කියන නම තමන් ජාත්‍යන්තර එක් දින පිටියට ආපු පළවෙනි දවසේම ජාත්‍යන්තර විචාරකයන්ගේ කතාබහට ලක් කරගන්න සමත් වුණා. මේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයා ක්‍රීඩාවෙන් ලොකු ගමනක් යයි කියලා තමයි ක්‍රිකට් රසිකයෝ විදිහට අපි හිතුවේ. මේ ක්‍රීඩකයා ඉදයින් පස්සේ ජාත්‍යන්තර එක් දින පිටියේ දැක්කේ නැති වුණත් T20 තරඟ දෙකකට සෙල්ලම් කරනවා දැක්කා. හැබැයි ඒ තරඟ දෙකේදීම මතක හිටින දෙයක් කරන්න ෂාන් සමත් වුණේ නැහැ. කොහොම වුණත් ෂාන් සතු වේගය නිසා පසුගිය ලෝක කුස්ලානයටත් ඔහු සෙල්ලම් කරයි කියන කතාව හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ අවස්ථා කිහිපයක් කෙදීම කිව්වා. හැබැයි ඔහුට ඒ දේ කරන්න බැරි වුණා. මේ ක්‍රීඩකයා ගැන පසුගිය දවසක නැවත මුළු ක්‍රිකට් ලෝකෙම කතා කරන්න පටන් ගත්තා. ඒ මොකක් නිසාද කියන දේ ගැන අමිතුවෙන් කියන්න ඕන නැහැ. ඒක රටම දන්න කතාවක්. සාමාන්‍යයෙන් තරුණේ ක්‍රීඩාවට යොමු වෙනවා කියන්නේ ඔහුගේ විනය හැදෙනවා කියලා තමයි පිළිගැනීම තියෙන්නේ. හැබැයි මේ ක්‍රීඩකයාගේ එහෙම වෙලා නැහැ. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වගේම වෙනත් ක්‍රීඩාවල දක්ෂ ක්‍රීඩකයෝ මත්රකුසට බිලිවුණු අවස්ථා අපි අහලා තියෙනවා. ඒ ක්‍රීඩකයෝ නැවත නිවැරදි වෙලා ක්‍රීඩකයෝ විදිහට දක්ෂතා පෙන්නපු අවස්ථාවනුත් අපි දැකලා තියෙනවා. හැබැයි යම් ක්‍රීඩකෙක් තමන්ට ලැබෙන ජනප්‍රියකම වැරදි දේවල් කරන්න රැකවරණයක් විදිහට යොදා ගන්නවා නම් ඒක ලොකු වරදක්. දිවයින වෙබ් අඩවියේ වාර්තා කරලා තිබුණු විදිහට ෂාන්ගේ යාළුවෝ එක්ක ෂාන් වැරදි දේවල් කරලා තියෙන්නේ තමන්ගේ ජනප්‍රියත්වයක් භාවිත කරලා. මේ දිවයින වාර්තා කළ විදිහට ෂාන් අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී සිද්ධිය. ඔයි මහත්තුරු කරුණා කළා වාහනේ බහින්න ටිකකට. ඇයි සර් මාව දන්නේ නැද්ද? මම ක්‍රිකට් කෙනෙක්. ෂාන් මදුශංක කියන්නේ මට. හරි මහත්තයා හරි. ඒක මම දන්නවා. කරුණා කරලා වාහනේ බහින්න. එහෙම කරන්න එපා. මම ජාතික මට්ටමේ ක්‍රීඩකෙක්. මම වරදක් කරලා නැහැනේ. තේරුම් ගන්න. වරදක් කළාද නැද්ද කියලා පස්සේ බලාගමුකෝ. දැන් කරුණා කරලා වාහනේ බහින්න. ඒ සිද්ධිය හදි ඇති වෙන්නේ ලොකු දුකක්. මොකද ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ අපේ රටේ ගොඩක් අයගේ අසීමිත ආදරේ හිමි වෙන පිරිසක්. ඉතින් ඒ වගේ කෙනෙක් මේ වගේ දෙයක් කළාම දැනෙන දුක ගොඩක් වැඩි. කොහොම වුණත් මේ දක්ෂ තරුණ ක්‍රීඩකයා තමගේ වැරදි හදාගෙන නැවත ජාතික කණ්ඩායම නියෝජනය කරන දවසක් ආවොත් එදාට තමයි ෂාන් තමන් කවුද කියලා ලෝකයටම පෙන්වන්න ඕන. නැතුව වරදකින් සැඟවෙන්න තමගේ නම භාවිත කරන එක නම් ලොකු වරදක්. අනිත් එක ඔහුට හිතන්න තිබුණා වරදක් කරලා අහුනොත් තමගේ ජනප්‍රියත්වය පවා ඔහුට පාරාවලල්ලක්ම වෙන්න පුළුවන් කියන එකත්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.